Vegetable විසඳන no fried rice. අලුත් රෙසිපි දැනගන්න missed call එකක් දෙන්න. මේ ඇනෝම් කටුදු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපිට දැනටත් IOC සමාගම හරහා විශේෂයෙන් ඉන්දියානු IOC සමාගම හරහා මේ වන විට ඩොලර් මිලියන 200ක අපිට ලබා දීපු දීර්ඝකරණ ලද ණය ක්‍රමය තුලින් ඉන්දියාවෙන් අපිට ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් ලබා දුන්නා. ඒ ණය ක්‍රමය ඇතුලේ ඩොලර් මිලියන 400ක් මේ වන විට පාවිච්චි කරලා තියෙනවා. තව 100ක ඇනෝම් මේ මාසය තුල සම්පූර්ණ වෙනවා. තවත් ඩොලර් මිලියන් 200ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඒ 200 සඳහාත් අපිට නෞකා හතරක් මේ මාසය තුල ලැබෙන්න නියමිත වෙලා තිබෙනවා. ඒ වගේම තවත් මිලියන 500ක් දක්වා ඒක දීර්ඝ කරන්න අපි ඉල්ලලා තියෙනවා. නමුත් ඉන්දියානු මේ ණය ක්‍රමයේ යටතේ බොරතෙල් සහ දැවිතෙල් කියන දෙකම අපිට ආනයනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි වෙනත් පාර්ශ්වවලින් බොරතෙල් සහ මේ කටයුතු කළ යුතුයි. තාමත් මම අමාත්‍ය ධූරයේ දින 15ක පමණ කාලයක් ගත වෙන්නේ ගරු කතානායකතුමනි. සාමාන්‍යයෙන් නෞකාවක් ඇනෝම් කරන්න අපි මාසෙකට ඉස්සෙල්ලා තමයි මේ ක්‍රමවේදය හදන්නේ. ඒ නිසා අපි කනගාටුවට පළ කරනවා විශේෂයෙන්ම ජනතාවට යම් ඇති වෙලා තිබෙන මේ තදබදයන් පිළිබඳව ඒකත් අපි දැනුවත් කළ යුතුයි. පහුගිය සතියේ මාධ්‍යෙන් වාර්තා කළ තිබුණා ඉන්ධන නිකුත් කරන්නේ නැහැ කියලා ගරු කතානායකතුමනි. ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. මැයි මාසේ පළවෙනිදා කියලා කියන්නේ කම්කරු දිනේ. කම්කරු දිනේ විශේෂයෙන් මේ ඉන සේවක මණ්ඩලය විසින් ඉල්ලලා තිබුණා කම්කරු දිනේ විශේෂයෙන්ම වුන් සිංහල අලුත් අවුරුද්දට වැඩ කරපු නිසා යම් කිසි වුන්ට කාලයක් ලබා දෙන්න කියලා නිසා මැයි මාසේ පළවෙනිදා වහලා තිබුණේ. නමුත් අවාසනාවට මැයි මාසේ දෙවනිදා කියන දවසේ පෞද්ගලිකව මේ රටේ ප්‍රවාහනය කරන ටැංකි රථ බවුසර හිමියන් යම් වෘත්තිමය ක්‍රියාමාර්ගයට යෙදුණා. මේ රටේ ගරු කතානායකතුමනි පහුගිය මාස කීපේ පෙබරවාරි මාසේ ගත්තම මේ පෞද්ගලිකව ප්‍රවාහනය කරන ටැංකි රථ සඳහා පමණක් ලක්ෂ 2800කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා ඛනිජ තෙල් සංස්ථාවෙන් මේ ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත කරන්න. ඒතර වුන් මිල සංශෝධනයක් ඉල්ලුවා. මම කියන්නේ ඒක අසාධාරණයි කියලා. මෙට්‍රික් ටොන් 4000ක් නිකුත් කරනවා වෙළඳපොළට ඩීසල් වශයෙන්. නමුත් අපි මේ දින කීපේ මෙට්‍රික් ටොන් 1000ක් 1500ක් පමණයි අපිට නිකුත් කළ හැක්කේ. මොකද අපේ ප්‍රමුඛතාවය වෙන්නේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් පාර්ලිමේන්තුවේ කවුරු හරි කියනවා නම් නෑ පොලිම නවත්තන්න ඒක සඳහා ඉන්ධන තොග දෙන්න විදුලි කප්පාදුව වැඩි වුණත් කමක් නෑ කියලා. ඒකටත් අපි ඔබතුමන්ලා එහෙම එකඟ වෙනවා නම් ගැටලුවක් නෑ. නමුත් රජයක් කැටිල ප්‍රතිපත්ති තීන්දුව අරගෙන තියෙන්නේ මේ වෙලාවේ අපේ විදුලි බලාගාර සම්පූර්ණ දිව්වත් ජල විදුලි බලාගාර අපේ සම්පූර්ණ තාප බලාගාර ටික දිව්වත් අපේ ධාරිතාව මදි අපි මේක තේරුම් ගන්න ඕන 2014 ඉඳලා අපේ විදුලි බල පද්ධතියට අලුතෙන් එකතුලා නැහැ මෙගාවට් 350ක් අනිවාර්යම එකතු විය යුතුයි. එසක් කවුරු මේ පුටුවට ආවත් කවුරු ආණ්ඩු කරත් මේ කටයුතු වෙනේ මූණ දිය යුතුයි ගරු කතානායකතුමනි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ජනතාවගෙනුත් අපි කනගාටුව පළ කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඩීසල් තොග රැස් කරන්න එපා. ඩීසල් අපි යම් කිසි සීමාවක් ඇතුව නිකුත් කරන්නේ විදුලිය බලය පැය 3යි විනාඩි 20ට කප්පාදුව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා. නමුත් අපි අඛණ්ඩව ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අපි කරනවා. පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණවත් තොග මෙට්‍රික් ටොන් 3000ක් දවසට අපි නිකුත් කිරීම සඳහා ඊයේ සවස ඉඳලා ඒ කටයුතු ආරම්භ කළ තියෙනවා. අපි පිළිගන්නවා පහුගිය දින දෙකේ වෘත්තිමය ක්‍රියාමාර්ග සහ තිබුණු අපේ තාක්ෂණික සහ කළමනාකරණ කටයුතු නිසා අපිට යම් කිසි බාධාවන් සිදු වුණා කියන එකත් අපි මේ ලාවේ පිළිගන්නවා ගරු කතානායකතුමනි.